අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔබ සියලුම දෙනාට. ඉතින් ඔන්න අදත් අලුත් දරුවෙක් අරගෙන ඇවිල්ලා තියෙනවා. යහන් තමන්ගේ දේව යහන් විවර කරගත්ත. ඉතින් මේ මාත් එක්ක ඉන්නේ අලුත් දරුවෙක් කියලා කිව්වට මම දේව මන්ත්‍රී විවර කරන්න විතරයි අලුත් දරුවෙක් බවට පත් වුනේ. නැත්නම් දැන් වසර දෙකකට ආසන්නව ඇයි ගුරුකුලයේ ඉතල ඉගෙන ගන්නවා. ඉතින් මේ ඉන්නේ නමින් සුනීතා මෑණිය. සුනීතා පුතේ අයිබෝවන්. අයිබෝවන් මගේ අම්මා. ඔව්. දැන් ඔබ මේ පසුගිය දින කීපේ නේද යහන් සීමා විවර කරගත්තා. කොහොමද දැනෙන්නේ? කොහෙද මෑණියන්ගේ යහන තියෙන්නේ? අපි බලන් ඉන්න අයට පොඩ්ඩක් විස්තර කරමු. නැද බොමුව කියන ස්ථානේ, කියන්නේ අපි දැන් චුට්ටක් හඳින් කතා කරමු. ගම්පහ නිගමුව 244 පාරේ නැද බොමුව. ඒ අතර තම නැදුමෝන පසු ගමන පාරේ තමයි මගේ අම්මා මගේ දේවාලේ තියෙන්නේ. ඔව්. දැන් ඇය නමින් සුනීතා. සුනීතට මතකද මේ ගුරුකුලයට ආව දවස? ඇයි ගුරුකුලයට එන්නේ? හේතුනේ කොහොමද ගුරුකුලයට සම්බන්ධනේ අපි ආවර්ජන කරමු. මම ගුරුකුලයට ආවේ මගේ අම්මේ, මම එක ස්ථානයකට ගියා. ඒ ස්ථානෙන් තමයි කිව්වේ මගේ අම්මා මේ අසනීප ගතිය තියෙන වරමක් තියෙනවා කියලා. නමුත් යා ඒ මහත්ය වරම අරන් දෙන්න පොරොන්දුනාට කරගන්න බැරුණා. මම ඒකේ මම නැවතුණා මගේ අම්මා. ඒ අතරේදී තමයි මගේ අම්මා වීඩියෝ බලනකොට මගේ අම්මා ගොඩක් මම බැලුවා. ඊට පස්සේ මට මගේ අම්මාව නිකන් මගේ කියන නිකන් හැඟීමක් ඇති වුණා. මගේ අම්මා ඇත්ත කියන්නේ මේ මගේට හරීම නිකන් මට කියන්න තේරෙන්නේ නැහැ. බලන්න හරි මාසයි හැමදාම බලනවා. රැවෙනවා තේරෙන්නේ නැහැ මගේ අම්මා. ඊට පස්සේ මගේම දරුවෝ කිව්වා ඉතින් අම්මා එහෙනම් ගිහින් බලන්න කියලා. තමයි මගේ ලොකු දුව එක්කගෙන ආවා මගේ අම්මා. ඔව්. ඊට පස්සේ කොයි විදිහටද ගුරුකුලයට සම්බන්ධ වෙන්නේ? කොහොම කාලයක් ගියාද මතක නම් අපිට ඒ කටකොටස කියමු. ගුරුකුලයට සම්බන්ධ වෙලා නම් මගේ අම්මා දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන්නේ සිනවනවා. හරි මාසාවෙන් මං ආවා. එනකොට ඔබේ තත්ත්වය දැන් මම දැක්ක විදිහට පුතේ දේවාලය සාමාන්‍යයෙන් කරන ළමෙක් නෙවෙයි. දේවාලයක් කරන කෙනෙක් නෙවෙයි, සාමාන්‍ය මිනිසෙක් විදිහට, සාමාන්‍ය පුරවැසියෙක් විදිහට බොහොම නිහතමානීව. හැබැයි පුංචි දෙයටත් නිතර අඬන චරිතයක් බවට පත් වුණා. කොහොමද එතන ඉඳන් මේ තැනට පත් වුණේ? දැන් මේ අවුරුදු දෙක තුළ ඔබේ අධ්‍යයන කාල වර්ෂය කොහොමද සුනීතා? ඒ අම්මගේ තියෙන ආදරේ, කරුණාව, සෙනෙහසත් එක්ක මගේ අම්මේ අර එන වේදනාව, මෙහෙම මොකක් හරි වේදනාවක් එද්දි මට මෙහෙම අම්මා කිව්වනේ කියන හැඟීම එනවා. මම දැන් මට පුළුවන් මගේ අම්මා මට මගේ දරුවන්ටත් මම අම්මා මට කියලා දුන්න දේවල් අනුව එයාලවත් මම අර හිත වැටෙන වෙලාවට උතේ මෙහෙම කරන්න කියලා දෙන්න ශක්තියක් තියෙනවා. ඒ මගේ ගුරුවම්මට පින් සිද්ධ වෙන්න, දෙව්වම්මටත් පින් සිද්ධ වෙන්න. මම හරිම ආදරේ මගේ ගුරුවම්මට. ඒ වගේම මං ආපු දවස් වල නම් මගේ අම්මේ චූටි දෙයටත් මට ඇත්තටම ඇඬෙනවා. ඇඬෙනවා පොඩි දෙයටත්. මං මෙතෙන්ට ආපුම දවස්සේ මට බය හිතෙන දෙයක් වුණා මගේ අම්මා. ඒ කියන්නේ අර සාරියක් මෙතන හැම මෑණි කෙනෙක්ම සාරියක් ඇඳගෙන තමයි මගේ අම්මා මේ වරම් ලැබුවේ. මං අර කනාවේ සිල් ගන්න ඒ ඇඳුම අරන් ඇවිල්ලා ඊට පස්සේ මං උතුම් අම්මා මට ඒක හොඳයි, ඒක තමයි හොඳයි කියලා හිතම ආවසනසල මට එතකොට ටිකක් බය නැතුව ගියා. එදා ඉඳන් මං ඉතින් අම්මා කියන පිළිවෙත් රැකගෙන හැමදේම මේ විදිහට මගේ ජීවිතේ ගොඩනගා ගත්තා. මම දැන් හරි සතුටුයි. ගොඩක් ශක්තිමත් මං කියලා මට දැනෙනවා. ඔව්. ඉතින් ඔබට මේ වැඩසටහන මේ විදිහට අපි පැටිගත කරලා දාන්නේ කෝවිල තුල ඉඳලා. ඉතින් අද කෝවිලේ ක්‍රියාකාරී දවසක් නිසා යම් යම් ශබ්ද බද්ද ඔබට ඇහෙන්න පුළුවන්. ඉතින් නමුත් කාර්යබහුල දවසක තමයි මේ විදිහට මෑත් සමග මේ සාකච්ඡාව යෙදෙන්නේ. ඉතින් ගොඩක් දරුවන්ට මේ කතා බහින් වැදගත් වේවි. ගොඩක් ළමයි අහනවා ආධුනික කෙනෙකුට, ඒ කියන්නේ මේ ශාස්ත්‍රයේ පිළිබඳව වග විභාගයක් නොමැතිව මේ ශාස්ත්‍රය ගැන කිසිම මූලික දැනුමක් නැතුව ඇතුල් වෙලා මේක ඉගෙන ගන්න පුළුවන්ද? ඔව්, ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඔබ තුළ විශ්වාසය සහ භක්තිය තියෙනවා නේද පුතේ? ඒකට හොඳම උදාහරණය තමයි සුනීතා. ඇයට මේ පිළිබඳව කිසිම මූලික දැනුමක්වත් තිබුණේ නැති කෙනෙක්. භක්තිය නමුත් ඉතාම හොඳින්, විශ්වාසය ඉතාම හොඳින් තිබුණා. ඉතින් මේ ගමන යනකොට යම් කිසි කෙනෙක්ට පුතේ දෙන්න දෙන උපදෙස් මොකක්ද ඔබට? දැන් ඔබ යහන විවර කරගත්ත විශාල පියවරක් ඔබ දැන් තිබ්බා. දැන් මේ යහනට සෙනගෙනවද කොයි ආකාරයට ඔබට දැන් මේ ගමන පිළිබඳව සාරාංශගත කළොත්? මගේ අම්මා මේ දැන් ගුරුවරයාව ඉස්සෙල්ලාම විශ්වාස කරන්න ඕනේ. මගේ අම්මා ගුරුවරයා එක්ක කතා කරද්දී හිතේ එකක් තියාගෙන උඩින් කතා කරලා අනේ මෙහෙමයි කියන එක ඉතින් ෂේට් කරන්න හොඳ නෑ. මගේ අම්මා හදවතින්ම ගුරුවරයාට ආදරයෙන් භක්තියෙන් කතා කළොත් කියන දේ ටික ටික වැටහෙනවා. මගේ අම්මා
ඉතින් මම කියන්නේ හැමෝටම විශ්වාසය තියාගන්න ඕනේ. ඒ වගේම ගරුත්වය, නිහතමානීකම, උදමුකම නැතුව ගමනක් යන්න පුළුවන්. හිමින් සැරේ යන්න ඕන ගොඩාක් දුර යන්න නම්. හිමින් සැරේ ගිහිල්ලා ලොකු දේවල් නොකර. ඔව්, දැන් ඔබ දැක්ක ඔබත් එක්ක සමකාලීන දරුවන් හිටියා. ඒ සමකාලීන දරුවන් අතර මේ අවශ්‍යම තැනට නගා වෙන බොහෝ දෙනාට නොහැකිතාවයක් තිබුණා. ඒ කියන්නේ ඒ දරුවෝ පසුතැවෙනවා, නැවත එනවා, ඔබත් එක්ක හිටපුවාම ආපහු වරම් පරීක්ෂාවට නමේ වරම් ලබා හිටපුවායි. එතකොට ඔබට මොන වගේ හැඟීමක්ද එන්නේ පුදු? දැන් ඔබ මේ විදිහට යහන් විවරත් කරගත්තා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ, ඇය යහන් විවර කිරීමේ ප්‍රමාදයේ පමණයි තිබුණේ. සියලුම පාඩම්, සියලුම කර්ම කර්ණව සම්පූර්ණයි. ඇය ආයුතු මූලස්ථාන පවා සම්පූර්ණයි. කොහොමද මෙහෙම එක පින්ම එක හුස්මට මේ ගමන ගියේ? ඒ තරම් විශ්වාසයක් දැන් පුතේ පහන තියනවා විතරයි මූලික කිසිම. දැන් ඒ මෙතෙන් එන ගොඩක් ළමයිට හොඳ ආරූඪයක් තියෙනවා. එහෙම නැත්නම් වරම් සීමාවක් තියෙනවා. නමුත් ඔබට දෙවමෑණියන්ගේ අවසරේ මත වරම් අවසරේ දීලා තියෙනවා. එතකොට ඔබ කොහොමද මේක ඒ තරම් විශ්වාස කරේ? කොහොමද පුතේ කියන අනිත් අය ආරූඪ වෙනවා දකින්නවා? ටික කාලයක් ගියා ඔබට ආරූඪ සීමාව හදාගන්න, ටික කාලයක් ගියා බල සීමාව හදාගන්න. ඒ තරම් විශ්වාසයක් කොහොමද ඔබට නැගාගත්තේ? අම්මන්ට කියන්නේ මගේ අම්මේ මට මෙතනට එද්දි කිසිම දෙයක් දැනුමක් තිබුණේ නැහැ. ඒකට මගේ හිතේ විශ්වාසය තියෙනවා. මගේ අර මොකට දෙයක් කරන්න හිතුනොත් කරගන්න පුළුවන් කියන ශක්තිය තියෙනවා මගේ අම්මේ. මේ මොනවා හරි දෙයක් මම හිතුවොත් මට කාගෙන් හරි කොහෙන් හරි ඒක ලැබීමකුත් තියෙනවා මගේ අම්මා. ඒ ලැබීම අනේ තමයි මම හැමදේම මිල මුදල්. ඇත්තම කිව්වොත් මගේ අම්මේ මම රුපියලක්වත් හොයලා නැමේ මේ කිසිම දෙයකට වියදම් කරේ මගේ අම්මේ. මට පිටින් ලැබෙන දේවල් දරුවන්ගෙන්, දරුවන්ගේ යාළුවන්ගෙන්, මහත්තයාගෙන් තමයි ගොඩක්ම. දරුවෝ දෙන්නයි මහත්තයා තමයි හැම දෙයකටම උදව් කළේ. ඒ අතර මගේ පොඩි දුවගේ යාළුවෙක් ඉන්නවා. ඒ දරුවට යම් සිදයක් කරලා, ඒ කියන්නේ මේ බාරහාර වෙද්දී මට දැනෙන විදිහට කරලා දීලා එයාට සිතක් සාන්තියක් කියලා එයා මට උදව් කළා. මගේ අම්ම ගොඩක් පින් දෙනවා මං එයාටත්. ඉතින් එහෙම තමයි කරගත්තේ හැමදේම. මට තිබුණ ගොඩක්ම අම්මගේ ශක්තිය තමයි තිබුණේ. අම්මේ අම්මා මොනවා හරි දෙයක් කියද්දි hina වෙනවා, මේව කරනවා. අම්මා බැන්නත් මොනා කළත් ඒ කිසි දෙයක් මට දැනෙන්නේ නැහැ. ආදරේ පමණයි මට දැනුනේ අම්මේ. ඇත්තටම මේ ගමන් සීමාවක යනකොට දරුවනේ හදාගත යුතු කාරණා සාධක අතර විනය කියන දේ, ඉවසීම කියන දේ, කැපවීම සහ උත්සාහය කියන දේ මේ ගමන එක සරල රේඛීය රේඛාපතයක් නෙවෙයි. මේ ගමන උස්කඳු බෑවු තියෙන එක එක්තරා අන්තරා විදිහට යන්නා වූ ගමන් සීමාවක්. එතකොට මේ ගමන් සීමාව තුළ යන දරුවන්ව මෙතන ගෙනල්ලා වාඩි කරලා මේ කියන්න හදන්නේ මේ ගමන ලේසියෙන් යන ගමනක් නෙවෙයි. බොහොම ඉවසීමෙන්. මොකද බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවානේ අෂ්ටලෝක ධර්මතාවයන්වත් අපි මුණ දෙන්න ඕනේ. එතකොට මේ ගමන පූර්ණ කරගන්න තමයි ප්‍රථම අභිලාෂය වෙන්න ඕනේ පුතේ. අපි එන්නේ එකට, එහෙනම් අපි මේක නැඳෙන්න ඕනේ. එතකොට යම් යම් අවස්ථාවන් වලදී කොහොමද ගුරුකුලේ පාඩම් අභ්‍යාස ඔබට උදව් වුනේ? මම අම්මා කියලා දෙන හැම දෙයක්ම හිතේ තියාගෙන ඒ විදිහට කරනවා මගේ අම්මා. මං ගෙදර දේවල් වුණත් මගේ අම්මා කියලා දෙන්නේ මේ විදිහට කරන්න කියලා අභ්‍යාස කියලා දෙනවා, පාඩම් කියලා දෙනවා. ඒව තමයි අනුගමනය කළේ ගෙදරදී. ගෙදර කොයි කෙනා මට කෑ ගැහුවත් මම නිශ්ශබ්ද වෙලා සද්ද නැතුව ඒවා ඉන්නවා. මට මගේ අම්මා කියලා දීපු දේ ටක් ගාලා මතක් වෙනවා මගේ අම්මා. ඔව්, දැන් ගම්පහ සාමාන්‍ය මේ පිළිබඳව දේවාලයක් පරම්පරාවකින්වත් නැතිව, කියන්නේ කිසිම අභාෂයක් නැතුවන ඔබ මේක කරන්නේ. එතකොට ඔබට සිද්ධ වෙනවා පුතේ, මං හිතන්නේ දරුවන් ජපානයේ කියන රටේ පදිංචිය. එතකොට දැන් මේ මුළු පවුල් පසුබිමක්ම ඔබට වෙනස් කරන්න අභියෝගයක් එනවා. ඒක ඔබ කළා. ඒක මම දැක්ක අවසාන දවස තුල හැමෝම බොහොම උද්‍යෝගයෙන් කටයුතු කළා. තිබුණා පුංචි යහන් මණ්ඩපයක් තමගේ ස්වාමියා තින්ම නිර්මාණය කළා තිබුණා. මේ ගමන දැන් ඇත්තටම ගොඩක් දෙනා මට අහන, මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ලියුම් පවා එවන ප්‍රශ්නයක් තමයි, අම්මා මම වරම් ජීවිතයට කැමතියි, මම මේක කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් මම කොහොමද මගේ සැමියාව කැමති කරගන්නේ? මම මේක කරන්නේ කොහොමද කියලා. එතකොට මේකේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ අඹ සැමියන් දෙදෙනා අතර පවතින ගැටුම් ස්වරූපේ. ඒතර මම දැක්කා දැන් ඔබ මේක සම්පූර්ණ වෙනස් පැත්තකට හරවගෙන තිබුණා. මොකද්ද කිව්වොත් එහෙම බලන් ඉන්න ඇයිද කොහොමද උනේ? ඒක මගේ අම්මා ගෙදර ඉන්න අයගේ ඇති කරගන්න ඕනේ අම්මේ මේකට කැමැත්ත. ඒ කැමැත්ත ඇති කරගන්න ඕනේ. එයාලගේ යම් කිසි දෙයක් අම්මා මොකක් හෝ දෙයක් බලාපොරොත්තුවක් තියෙනකොට මට දැනෙන විදිහට මං ගොඩක්ම මගේ අම්මා බෝධි පූජා තමයි මගේ අම්මයි ඉස්සෙල්ල කළේ. මට බෝධි පූජාව ඉතාම සත්‍ය අම්මේ මගේ කරනවා. බෝධි පූජාව තියලා මං යම් කිසි කෙනෙකුට සිතක් සාන්තියක් කරොත් තමයි එයාලගේ දේ යහපත් වුණා කියලා මට කියනවා.
හැබැයි මගේ අම්මා මං ඒගොල්ලන්ගෙන් කිසිම මුදලක් ගන්නෑ. මගේ අතින්ම තමයි හැමදේම කරගෙන මං කරන්නේ. එයාලගේ ස්තුති කරනවා, පින් දෙනවා. ඒ පින මං අනුමෝදන් කරනවා සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට කියලා තමයි මගේ අම්මා මං අනුමෝදන් කරන්නේ. පටන් ගන්න සතරවරන් සිත්තුන් කෝටියක් කියලා ඒ ඔක්කොටම අනුමෝදන් කරනවා මගේ අම්මේ. බෝධි පූජාවෙන්ම තමයි මං මගේ අයව එයාලට දෙයක් කරද්දි මම බෝධි පූජා තිබ්බහම එයාලට ගණන් ගන්න එයාල හිතනවා මෙහෙම කරන්න පුළුවන් කියලා. නමුත් උනාට පස්සේ එයාලා සතුටු වෙනවා මගේ අම්මා. දැන් ගොඩාක් දරුවන් පුරුදු වෙලා තියෙන පොතේ ඉස්සර වගේ නෙමෙයි, දැන් විශ්වාසය මතත් නෙමෙයි නිගමනයක් කරන්න කලින් නිරීක්ෂණය කරනවා. දර ඒක මම දැක්ක ඔබේ පවුල තුළ සාර්ථකව වෙලා තියෙන කල ගොඩක් ඔබට උදව් කරනවා නේද? හොඳයි. එතකොට ඒ දරුවා ඒ කියපු කාරණාවත් බලන් ඉන්න ඔබට වැදගත් වේවි. බෝධි පූජා තියන විශේෂයෙන්ම මානසික සුවතාවය ඇති කරගන්න අදටත් ගුරුකුලය තුළ සිදු වෙන අභ්‍යාසයක් තමයි බෝධි පූජාව කියලා කියන්නේ. ඉතින් ඒත් එක්කම සුනිතමන් තව ප්‍රශ්නයක් මේ විදිහට අහන්න. දැන් යහන් දෙවල් මණ්ඩපේ විවර කරගත්තනේ. දැන් එතකොට ඔබට කොයි මොහොතකවත් දැන් ඔබට තියෙන පූර්ණ සිහිවරම මේ පූර්ණ සිහිවරමත් එක්ක මට අනිත් අය වගේ දිෂ්ටි වෙන්න බෑ, මට ආසුඩු වෙන්න බෑ කියන තැන ආවේ නැද්ද? කොහොමද මම දැක ඔබ විශ්වාසයෙන් ඒ වැඩෙත් කරා? සිහිවරමෙන් ඉතාම හොඳට කට්ටිට ආශිර්වාද කරා. පේන කියලා ඔබ කිව්වා සාර්ථක වුණා කියලා. අපි ඒ විස්තරේ පොඩ්ඩක් කියමු. ඒ අම්මා මේ පේනයක් බලන්න ආවම කිසිම කෙනෙක් දන්නේ නැහැ. මගේ සාමාර අම්මා නැවතුලා හිටියේ හෝටලේ. එතන එක්කෙනෙක් ආවේ මෑණියන්ට මෙහෙමයි කියලා කිව්වා. මං ඊට පස්සේ මං අඳුරන්නේ නැහැ මුකුත්ම. යාගේ දන්නේ එයාට මං ඒ විස්තරේ කිව්වා. එයා අම්මා මට කියලා දුන්නානේ බුලත් කොලේ අරගෙන මේව කියලා බලන්න කියලා. මං ඒ දේත් ඒ වෙලාවේ කළා. මගේ ගුරුවම මේ බුලත් කොලේ බලපුවාම මගේ අම්මා ඒ මහත්ය නැහැ කියන එකේම ඉඳන් මං කිව්වා. ඊට පස්සේ එයා පිළිගත්තා. එයා ඒ තියෙන ඔක්කොම ඉතින් කිව්වා කියලා. ඊට පස්සේ මං කිව්වා ඔයාට තේරෙනවා, ඔයාට සතුටුයි නම් ඔයාට පුළුවන් ගුරුවම මගේ නම්බරේ තියෙනවානේ, කෝවිලේ නම්බරේ. ඔයා කැමති නම් කියන්න ඔයාට කියපුවා. මම එහෙමත් එයාට කිව්වා කියලා. එයා ඒ ස්තුති කළා, පින් දුන්නා, එඬුවා, දන ගහලා වැඳලා එහෙම කරලා ඉවරලා මගේ අම්මා කිව්වා. ඊට පස්සේ මට කරගන්න හැකියාව අඩුයි කියලා. මම කිව්වා ඉතින් එහෙම වුණොත් එයාට ටිකක් දුර යන එක අමාරුයි. ඉතින් වාට දුකම තමයි එතකොට ඇති වෙන්නේ. කොහොමද උත්සාහ කරන්න බැරි බෑ කියලා දෙයක් නැහැ. උත්සාහ කරන්න කියලා මම කිව්වා මගේ අම්මේ. ඒ කියන්නේ මං බෝධින් වහන්සේ ගාව පහන පත්තු කරන්න දුන්නා එයාට. එයාට පහන පත්තු කරගන්න මගේ අම්මේ ටිකක් වෙලා ගියා. ආලෝක පූජාව මදි කියන එක මට හැඟුණා. මම ඉතින් කිව්වා ඔයා බෝධින් වහන්සේ ගාවට ගින් ආලෝක පූජාව තියලා මේ එහෙම කරන්න. එතකොට ඔයාට ටිකක් හරි ගුණයක් එනවා. තාම කරගන්න බැරි වුණා කියලා පණිවිඩ වෙලා තිබුණා මගේ අම්මා. හොඳයි. එතකොට ඒකෙන් මැනිනි මේ මේ විදිහයි උනේ, මෙහෙමයි උනේ කියලා මේ දීර්ඝ විස්තරය මේ දරුවට කියලා තිබුණා. ඊට පහුවෙනිදාම මේ දරුවා මට ඒක දැන්නා. ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට සුනීතා ගොඩක් දෙනා මගෙන් අහන දෙයක් තමයි ළමයි හිතන මේ වරම කියන්නේ ආරුඩේ විතරක්. ගොඩක් දෙනා හිතන මේ ආරුඩේ නැත්තම් වැඩක් නැහැ. හැබැයි උපත්ේ මාත් එක දැන් මේ විදිහට ඔබට කතා කරන මේ දරුවා සම්පූර්ණයෙන්ම තමන්ගේ මේ විදිහට ඉඳගෙන මේ විදිහටම තමන්ගේ තියෙන ශක්තියෙන් තමයි තමන්ගේ වරම කරනු කරගන්නේ. ඒකට ඇයට ආවේනික ක්‍රමයක්, ශිල්ප ක්‍රමයක් මම ඇයට උගන්වලා තියෙන එක ගුරු රහසක් වෙනවා නේද පුතේ? ඉතින් ඒත් එක්කම වැඩ කටයුතු කරගැනීමේ හැකියාව ඇයට දෙනදී නැති දේ බොරුවට විදහාපානවට වඩා ඒක සරලයි සහ සුගමයි. ඉතින් මේ විදිහට තමයි සිහිවරමක් කියන්නේ, එහෙම නැත්නම් ආකර්ෂණ වරමක් කියන්නේ සුනිත මෑණියන් වැඩ කටයුතු කරගෙන යන්නේ. කෙනෙක් බලන් ඉන්නව නම් ගම්පහවටින් හරි එහෙම නැත්නම් මේ ලංකාවේ කොහේ හරි කොහොමද ඔබගේ ස්ථානයට පැමිණෙන්නේ පුතේ? ඒ ස්ථානයට පැමිණෙන්නේ මගේ අම්මා ගම්පහ මීගමුව 244 බස් එකෙන් ඇවිල්ලා බෝගහන්දියෙන් බැහැලා ඉස්සරහට ටිකක් යනකොට පස්ගම්මන පාර කියලා තියෙනවා. පස්ගම්මන පාරෙන් දිගටම ඇවිල්ලා හතරමංහන්දියෙන් දකුණු පැත්තේ පළවෙනි ගේ. නිස්කාරණාවේ දුරකථන ඇමතුම් ලබා දෙන නිසාත් ඒ වගේම දෙවොල් වලින් යම්කිසි ආකාරයට මේ දරුවන්ට ඇමතුම් ලබා දෙන නිසාත් ඉන්පසු පරමේශ්වරී ගුරුකුලයේ දරුවන්ගේ දුරකථන අංක තිරේ දිස්වෙන්නේ නැහැ. ඉතින් ඔබලට මෙන්න මේ දින ලිපිනය දිස්වෙනවා. මෙන්න මේ ලිපිනය හරහා ගිහිල්ලා තමයි හොයාගන්න වෙන්නේ. මොකද බොහොම ලේසි, උනන්දුව තියෙන කෙනා එයි හොයාගෙන. ඉතින් ඒ නිසා අපි ගුරුකුලයේ අයගේ ලබා දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හරි අපහසුතාවයට පත් වෙනවා. නිකම්ම නිකන් කාලේ කන පිරිසක් ඉන්නවනේ. ඒතර දැන් මට වගේ කාර්ය මණ්ඩලයක් තාම මේ දරුවන්ට නැහැ. මේගොල්ලෝගේ කො මහත්මයා දුරකථන අංකේ ගන්නවා. එහෙම නැත්නම් මේ දරුවම ඒක ආස කරනවා. එතකොට ඒකේ බොහොම ගැටලු සහිත ස්වභාවයක් පුතේ මම දකිනවා. ඒ නිසා ලිපිනේ විතරක් මේ විදිහට පළ කරනවා.
හරි සුනීත, එහෙනම් මොනවද අවසාන වශයෙන් බලන් ඉන්නයි කියන්නේ? අවසාන වශයෙන් බලන් ඉන්නයි කියන්න තියෙන්නේ මගේ අම්මේ ඕනම දෙයක් තමන්ගේ ශක්තිය විශ්වාසය උනන්දුව තියනවා නම් ඕනම දෙයක් කරගන්න පුළුවන්. මම මෙතෙන්ට ආවේ තනියෙන්, මගේ දරුවා එක්ක ආවා. ඊට පස්සේ වරම් ගැනීමේ ඉඳන් හැම දෙයකටම තනියෙන් ආවේ. මට හරි ශක්තියක් වුණා, මම පින් දෙනවා. බොහොම ස්තුතියි මගේ ගුරු අම්මේ. අම්මා තමයි මගේ බාරකාරයා කියලා මාව අම්මා පිළිගත්තා. ගොඩාක් පින් මගේ අම්මට. ඒක මට ගොඩාක් ශක්තියක් වුණා. මේ කොහොම හරි යනකොට අම්මනේ මගේ බාරකාරයා කියන හැඟීම මට දැනුණා මගේ අම්මේ. ඒ වගේම මගේ අම්මා ඒ විදිහටම හැමදේම මට කළා. මම පුංචි අතුරු ප්‍රශ්නයක් අහන්නම් ඔය අතරතුර. ඔබට කොයිම වෙලාවක හරි හිතලා තියෙනවද මේ මුදල් වියදම් වුණේ අපරාධේ, මේ මේ විදිහට වුණේ අපරාධේ, මේම ඇත්තටම අපරාධයක් පරමේශ්වරි ගුරුකුලයේතල වෙනවද ඔබට අනුව? නෑ මගේ අම්මේ, මට එහෙම කවමදාකවත් හිතිලා නෑ. ගිය මුදල් එහෙම මුකුත්ම එහෙම හිතිලා නෑ. මට අර එහෙම කිසිම දෙයක් හිතිලා නෑ. මගේ අම්මාට කියන්නේ, මගේ අම්මා ඒ කරන කැපවීම, මහන්සිය, උනන්දුව දරුවෙකුට නැගිට උදේ ඉඳන් අම්මගේ අතර ඉඳෙනකන් කොටනවා කොටනවා මේ එහෙම කරලා, ඊට පස්සේ වොයිස් මැසේජ් දානවා මේ දේ මෙහෙම කරන්න කියලා. ඒවත් නොසලකා ඉන්න එන ගොඩක් මගේ අම්මේ ඉන්නේ. ඒකින්ද තමයි ඒගොල්ලෝ මේ පසුබහින්නේ. අර ඒවා හරියටම උනන්දුවෙන් කරනවා නම් ඒ කිසි දෙයක් දැනෙන්නේ නැහැ මගේ අම්මා. මුදලක් ගැන හිතෙන්නේ නැහැ. කරන මහන්සියට ඒක මදි වගේ තේරෙන්නේ. හොඳයි. ඉතින් අවසාන වශයෙන් ඔන්න දැන් පණිවිඩය දෙන්න පුළුවන්. මම අතුරු ප්‍රශ්නයක් යොමු කළේ, ගොඩක් දෙනා හිතන දැන් කිසිම ළමෙක් නොමිලේ අරගෙන නැහැ පුතේ, ගුරුකුලයේ තුන නොමිලේ ගන්නෙත් නැහැ. මොකද මන් දෙන මහන්සිය, මන් දෙන කැපවීම නිවැරදි විදිහට ඒ අදාළ සමතුනේ ඔයගොල්ලෝ සමත් වෙලා තමයි මෙතෙන්ට එන්නේ. එතකොට ඒ නිසා තමයි මම අතුරු ප්‍රශ්නය ඇහුවේ. ඇත්තටම ඔය ගෙවන විදිහට, ගෙව විදිහට, ගුරු පඬුරා ගෙව විදිහට සාධාරණයක් වුණාද මේ වසර දෙකමාරක ඇතුළ කාලය කියලා? යම් කිසි තව පොඩි කාලයක් මෑට තියෙනවා මෑගේ යහන් විවර කරේ මේ මෑතක ඉඳලා ඒ කාණ්ඩය යටතේ අධ්‍යයනය කිරීම සඳහා නේද? හොඳයි පුතේ, එහෙනම් අපි වැඩසටහන නිම කරනවා. අවසාන වශයෙන් මොනවද බලන් ඉන්නයිද කියන්නේ? අවසාන වශයෙන් බලන් ඉන්නයිද කියන්නේ උත්සාහය, උනන්දුව, කැපවීම හැම දෙයකටම තියෙන්න ඕනේ. හිත ශක්තිමත් කරගෙන බෑ කියලා දෙයක් නෑ, කිසිම දෙයක්. ඉස්සරහට යන්න නම් හිතේ ශක්තිය අරගෙන බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය කියන එක ඉස්සරහටම තියාගෙන කුහක කන් නැතුව ඉදිරියට යන්න කියලා. හොඳයි පුතේ, එහෙනම් සුබ ප්‍රාර්ථනා කරනවා පුතේ ඔබේ ජීවිතයත්, ඔබේ ජෝතනහන්සේලාත්, ඒ සියලු දෙනාම සුම සුපත් වේවා. ඒ වගේම සුලත්, ඒ වගේම ස්තුතියි මේ වැඩසටහනට මේ විදිහට සම්බන්ධ වුණාට. ඉතින් බලන්න ඔබටත් ස්තුතියි. නැවත මෙවැනිම දක්ෂ දරුවෙක් අරගෙන වැඩසටහනට එන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. දෙමාතාගේ පිටේ.